माध्य प्रदीप अध्यापन अमात्यांश सह आईटीएन माध्य जालय मेहेवन पासल जनमाध्य संगम सविबल गैन्वीमे व्याप्रुतिये दसवन मेहेयुम हत्ते सायवसरक अभिमान्यात समगिन सिसुन तुंदा स्पांसेकट अधिक प्रमाणेकट सिप्सात्र कियादिन वत्मन विदुहालपति तुमन्नन जी ए एम एस सरश्चंद्र गुरुपियानन प्रमुख गुरु मैनिवरु पियवरु एकस्य पनाहकट अधिक प्रमाण्यात सिसुन हट गुरु हरु कम दिन कैगलु पुरवरे अभिमानवत पासल कैगलु विद्यालय माध्य अध्यापने पिलिबंद कथा करनकोट अपिट दकिन्नट लबेन अद पौद्गलिक हो अनेकुत माध्य आयतनवल यम यम वेडसटहन नेक्क सलका बलनकोट अनागतेदी अपे दरुवन्ट पहेदिलि माध्य अध्यापनयक् लबिय युतु बव पवतिनवा एक रिक्तकयक् नोवि मे स्वाधीन माध्य जालय एहि नियमवान् विधियट පෙරගමන් කරුවන් විදියට දැයේ දරුවන්ව මෙහෙවන්නට ඔවුන්ව පුරුදු පුහුණු කරන්නට මේ වෙන වැඩසටහන් සම්පාදනය පිළිබඳව ඇත්තටම අපි සතුටු වෙනවා. අපේ වර්තමාන දරුවා පිළිබඳව එහෙම නැත්නම් පුතා දුව පිළිබඳව කතා කරද්දී ඔවුන් අපේ වැඩිහිටි පරම්පරාවට වඩා පරම්පරා හතරක් විතර ඉදිරියෙන් ඉන්නවා කියලායි මට හැඟෙන්නේ. ඒකට හේතුව තමයි අපේ වැඩිහිටි අපි තුමු දෙමව්පියෝ ගුරුවරු ඔවුන් මෙහෙවන ඒ වැඩිහිටි පරම්පරාවට වඩා තාක්ෂණයෙන් ඉදිරියෙන් ගමන් කරනවා අපේ දරුවා. ඒ නිසා ඔවුන්ට ඒ තාක්ෂණික ඥාණය ඉතා ඉක්මනින් ග්‍රහණය වෙනවා. ඒ තාක්ෂණික ඥාණයත් එක්ක අධ්‍යාපනය ලබන්නට සියලු දේ එකතු කරගන්නට ඔවුන් බලාගෙන ඉන්නේ. ඒ නිසා ඇත්තටම මේ මාධ්‍ය සංස්කෘතියත් ඒ පරම්පරා පරතරය බිඳලා දාන්නට නම් अभी ओंट ये ताक्षण लगाकरगत है कि पारधि एहा समगामी गमन करण मध्याध्यापन क्लबादी नौ बलापुर न्यत्याय ස්වාධීන රූපවාහිනියත් එක්ව මෙහෙවන මාධ්‍ය ප්‍රදීප වැඩසටහන අද දින කෑගල්ලු විද්‍යාලයේ පැවැත්ුණා. ඇත්තටම කෑගල්ලු දිස්ත්‍රික්කයේ තියෙන පාසල්වල සිසුන් දරුවන්ට මෙම මාධ්‍ය ප්‍රදීප වැඩසටහනට සහභාගී වෙන්නට හැකි වුණා. මේ මාධ්‍ය ප්‍රදීප වැඩසටහන තුලින් සංනිවේදන ශාස්ත්‍රයේ පුළුල් දැනුම ගොඩාක් අපිට දැනගන්න පුළුවන් වුණා. अतर मे वे सरहन गोड़क अभीट मध्यान तिब धनम तवड़ना मे अभी नोदन दी मध्यगन गोड़क देवा कील प्रसविंदन कील इति मे वगे वे सरहना
වැඩ සටහනකට සහභාගී වෙන්න ලැබිච්ච එක අපිට ලොකු වාග්යක් කියලා හිතනවා. අනිකුත් මාධ්‍ය අතර මා හිතන විදිහට කාර්යමක විවිධයනිසා ඇති වුණු අනිකුත් මාධ්‍ය අතර ඉතාම වේගෙන් ජනතාව අතරට ගිය ජනතාවට කියන්න බැරි බලපෑමක් ඇති කරපු මාධ්‍යයක් බවට ටෙලිවිෂනේ පත් වුණා. දැන් ටෙලිවිෂනේ කියන වචනයත් ඒ වගේ තමයි 1907 අවුරුද්දේ साइंटिफिक अमेरिका की संगरावे तमें मुलिम टेलीविजन की वचने भाविता करें अतर एक विशेहाये जनवरी मसे विशेहायद लंडने सेलफ्रिज की स्थाने इंदला कौद टेलीविजन होगा नंदराई जॉन लोगी ब्याज हरियटम हरि या तमय मे हपांकलिया ගොඩක් අය හිතනවා මම මේ එක එක්කෙනා හිතනේවා කියන්නේ අපි නම් එහෙම හිතන්නේ මන් දන්නවා ඔබ හිතන්නේත් නැහැ සමහර අය හිතනවා මම සුදු නෑනේ මම ටිකක් කළුයි ඒක නිසා මට රූපවාහිනිය හරියන්නේ නැහැ රූපවාහිනිය ඉන්නේ මාර සුදුයි ඒගොල්ලෝ හරි ලස්සනයි එහෙම සමහර අය හිතනවා මට කොණ්ඩේ නැහැ තට්ටේ වගේ චුට්ටක් තියන්නේ ඒක නිසා මාව ගැලපෙන්නේ නැහැ මට මේම කර්ල් කර්ල් කොණ්ඩයක් තියන්නේ ටීවී එකේ ඉන්න අයත් නම් මෙහෙම එක එක විදියට හදපු කොණ්ඩ තියන්නේ ඒක නිසා මට බෑ සමහර ඒගොල්ලන් ඉන්නවා මගේ නහය චූට්ටක් ඇදයි ඒවට මිනිස්සු කැමති නැහැ ගමේ අය ඉස්කෝලේ අය නිකන් කෝචොක් කරනවා නහය ඇදයි කියලා ටෙලිවිෂන් එකට ගියොත් එහෙම මගේ පරම්පරාවම ඉවරයි කියලා හිතන අය ඉන්නවා සමහර අය ඉන්නවා නලදත් එහෙම තියන්නේ ඒගොල්ලොනුත් හිතනවා හිනාවෙන්නෙත් නැහැ සමහර එම මං දන්න මගේ යාළුවෝ ඉන්නවා දැන් විහිළු කතාවක් කියලා හිනාවනකොට අපි සාමාන්‍ය හා හා ගාලා හිනාවනවා ඒගොල්ලෝ හිනාවෙන්නේ මෙහෙම කියලා එමේ හිනාවෙ එහෙම මේ විවිධ ශාරීරික ගැටලු තියෙනවා කියලා හිතලා මාධ්‍ය අපිට හරියන්නේ නැහැ මට කොච්චර හොඳට දක්ෂව කතා කරන්න පුළුවන් වුණත් මගේ හැකියාව තිබුණත් මගේ බාහිර ස්වරූපය නිසා මට ඒවට ඉදිරිපත් වෙන්න බැහැ කියලා හිතන අය එහෙම එකක් නැහැ රූපය මොකක්ද කියන එක වඩා වැදගත් වෙන්නේ ඔබ කොයිතරම් ප්‍රසන්නද කියන එකත් එක්ක සාමාන්‍ය මූණක් එක්ක රූපවාහිනියට කොහොමත් අපිට යන්න බෑ ඒකට තියෙනවා වෙනම අංග රචනා සඳහා වෙනම කණ්ඩායමක් එකකට ඉන්නවා ඒක නිසා ඒ අඩුපාඩු හදලා ගන්න පුළුවන් අය ඉන්නවා හැබැයි ඔබ කරන්න ඕනේ උදේ ඉඳන් රෑ වෙනකන් ඔබ සුදු වෙන ක්‍රීම් ගන්න එකවත් ඔබේ කොණ්ඩ දිගට වැවෙන්න පෙති මොනවා හරි පාවිච්චි කරන එකවත් ඔබේ නියපොතු ලස්සන කරගන්න හැම ලස්සන කරගන්න දේවල් ගන්න එකවත් නෙවෙයි ඔබ කරන්න ඕනේ ඔබේ පෞරුෂය වර්ධනය කරගන්න පුළුවන් දේවල් ඔබේ හිනාව ඔබට තව කෙනෙක්ව කොයිතරම් ආකර්ෂණය කරගන්න පුළුවන්ද ඔබ කතා කරන විලාසය कोई तरह के आकर्षण कर पुलवां ओबे अनान्यता आत्मशक्ति कोई तरह प्रबल पावचिकरण पुलवां ओबे प्रकाशने ओबे इद्री पत्री मेदी ओब कोई तरह हों पौरुशक्ति तीरने अनेट वोट सार्थक सन्वेदे पुलवां बाहि पेनुम ओबट लघु गटल මෙතරින් හැම කෙනෙක්ම මට පේනවනේ එහෙම කිසිම කෙනෙක් ටීවී එකට ඉන්න බැරි කෙනෙක් මෙතන මට පේන්න නෑ අවිතකින අමු පිටිය ජාතික පාසලේ අපේ පොන්චි දුවෙක් අපි කැමති දැනගන්න කුයි වගේ අත්දැකීමක්ද මේ වැඩමුළුවෙන් ලැබුණේ
එතරම් කියන්න කැමති ශිෂ්‍යය කැරියර මේ අවස්ථාව ලොකු අවස්ථාවක් අනාගතේ රටක් බාරගෙන ඉන්න අපිට ගොඩක් දැනුමක් ලැබුණා මේ තුලින් එයින් අපේ අනාගතේ සාර්ථකත්ව වෙනා වගේම ඉදිරි අනාගතයට මඟ පෙවීමක් මේ මගින් වුණා ගොඩක් සතුට වෙනවා නාගරික වශයෙන් අපිට මේ අවස්ථාවට සම්බන්ධ වෙලා මේ වගේ ITN නාලිකාවේ අරුමුණක් අරගෙන අපිට අවස්ථාවක් ලබා දුන්න එක ගැන අපි මේ අවස්ථාව ප්‍රයෝජනෙ අරගෙන හෙටරට බාර ගන්න ඉන්න ළමයි හැටියට මේ ලොකු අරමුණක් අරගෙන මේ පාසලෙන් අත පිට වෙන බව අපිට කියන්න පුළුවන් මගේ පාසල අමුවිඩේ ජාතික පාසල ඇත්තටම සතුටුයි ශිෂ්‍යෙක් හැටියට මේ තැනට ආපු ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා එහෙනම් වචනවලට රිමා කරන්න බෑ ගොඩක් දේවල් අපිට දැනුමට ලැබුණා පොතේ පතේ දෙහිම් දේවල් වලින් බාහිරින් ලබා ගන්නට පුළුවන් වුණා අද ඇත්තටම සාර්ථක වේවා මේවත් තවත් පරිසරහන් කිරීමට මේට ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා හරි බොහොම ස්තුති අපිට කියනවා අමුපිටිය ජාතික පාසලේ ගුරුතුමියත් අපි කැමති ඔබතුමියෙන් දැනගන්න දැන් මේ වැඩමුළු සංවිධානය කරන්නේ අපේ පාසල් දරුදරියන්ට මේ ලැබෙන අත්දැකීම කොහොමද පාසලේදී ක්‍රියාවට නංවන්නේ කටයුතු ඒ වගේම අද ලැබපු අත්දැකීම ගැන අපි දැනගන්න කැමති ओ अपे इसकोल अमपटी जाति पासले गोडक किन नगर इन दुरतीन पासला गोडक सैंगविच दक्षता तीन लमाई इन अपे पासले मंगितने ए सैंगविच दक्षता तीन लमाई इसरहड गेन आईटीएन मंद चाले वंगिन करन मे वडसरहन लोकु लोकु पिटो हलक वेनवा मंगितनवा अपे इसकोले සංගවිච දක්ෂතා දින ළමයි ඉස්සරහට ගන්න මෙතනින් මේ ගොළු පන්නරය ලැබෙනවා ඒ වගේම මේ ලබා ගන්න පන්නරය ඉදිරි පරම්පරාවටත් අපේ පාසලේ ඉදිරි පරම්පරාවටත් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා සුබ මධ්‍යහනක් වේවා ඔබ සියලු දෙනාටම ඉතින් අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඔබේ පෞලේ නාලිකාව ITN මාධ්‍ය ජාලයත් එක්ක මේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ සිට අද මේ පැවැත්වෙන මාධ්‍ය ප්‍රදීප නවවන අධ්‍යයනයේ සවිස්තර විස්තර විකාශයත් සමග මම උපේක්ෂා මදභාෂිණී මෙතෙන් සිට ඔබතුමා පාර්ලිමේන්තුවේ කැපී පෙන චරිතයක්. ඒ වගේම තමා ප්‍රේක්ෂකයන්ගේ හදවත තුල රැඳිලා ඉන්න නොමැකෙන සටහන් තියපු චරිතයක්. ඉතින් මේ ජීවිත දෙකම ඔබතුමා කොහොමද සමබරව පවත්වාගෙන යන්නේ? ඇත්තටම කියනවා නම් මට නම් හිතෙන්නේ දේශපාලනයයි නලුකමයි දෙකම සමබරව තියාගෙන යනවා කියලා. ඇත්තටම මට නම් මගේ පෞද්ගලික හැඟීම කියන්නේ නලුකමයි දේශපාලන දෙකටම එකටම වගේ යනවා. මම දේශපාලනේ මේ ළඟදි ඡන්දයෙන් ආසනය ලබා ගත්තා. ඒ වගේම අධ්‍යක්ෂකවරු මට චිත්‍රපට කිහිපයක ආරාධනා කළ තියෙනවා. දේශපාලනත් කරගෙන යනමි මගේ ජනතාවට මං ආදරේ. ඒකින්ද ජනතාව පිළිබඳ මගේ ගෞරවය වැඩි කරගන්න මම ඔවුන්ගේ වීරයා වෙන්න මම තව චිත්‍රපට කිහිපයක රඟපාන්න සූදානම්. මාධ්‍ය වැඩසටහන ගැන මම විශේෂයෙන් සතුටු වෙන්නේ නැහැ මොකද ITN රුබ්මානි මාධ්‍යයට විශේෂ ස්තුතියක් මම කරලා මොකද අපි වගේ මං හිතන්නේ නාගරික පාසල නෙමෙයි අපේ නියෝජනය වුණේ විශේෂයෙන්ම නියෝජනයේ ග්‍රාමීය පාසලක් ඒ නිසා විශේෂයෙන්ම අද දවසේ විශේෂයි කියලා දෙනවා මොකද නිවාඩු දවසක් වුණාට මම හිතන්නේ දරුවෝ හැමෝම මම හිතන්නේ අපේ විද්‍යාලය විතරක් නෙමෙයි මේ මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල දරුවෝ අර විශේෂ උනන්දුවකින් මේකට සහභාගී වෙන බව මට දැනුණා විශේෂයෙන්ම මේ වගේ වැඩසටහනක් විවිධ මාධ්‍යන් තිබුණට ITN එක අපේ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා දරුවන්ට මේ ලබා දුන්නේ දැනුම විනෝදය විශේෂයි කියලා මට හිතෙනවා මේ වැඩසටහනට ඇවිල්ලා ලොකු අත්දැකීමක් ලබා ගත්තා මම අනාගතේ බලාපොරොත්තු වෙන මාධ්‍යවේදිනියක් වෙන්න ඒකට ලොකු පිටුවහලක් වුණා මේ වැඩසටහන ඇත්තටම අපි ITN මාධ්‍ය දාලට බොහෝ
ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහනකට අපිට ආරාධනා කළාට ඉතින් අපිට ගොඩක් සතුටුයි මේ වැඩසටහන පිළිබඳව ඇත්තටම කියන්න ඕනේ අපි වගේ පුංචි දුවා දරුවන් මේ වගේ වැඩසටහනක් ගොඩක් වටිනවා මොකද අපි ඉස්සරහට යන්නේ නේ රටක් විදිහට අද සංවර්ධනය වෙන්න නම් අපි සංවේදනය අනිවාර්යෙන් අපි ගාව තියෙන්න ඕනේ ඉතින් මේ විදිහට ඒ විදිහ අවස්ථාවක ITN සමා ITN මාධ්‍ය ජාලයයි අධ්‍යාපන අමාත්‍යාංශය එක්ක සංවිධානය කරන මේ වැඩසටහන ගැන අංකුමර පරාක්‍රම ජාතික පාසල වෙනුවෙන් මම විශේෂයෙන් මේ ස්තුතිවන්ත වෙනවා ඔබ සියලු දෙනාටම අද අපි ITN මාධ්‍ය ජාලය විසින් සංවිධානය කරන ලැබුණු මාධ්‍ය ප්‍රදීප වැඩසටහනට සම්බන්ධ වුණා ඒ අවස්ථාවේදී අපිට විශේෂ විවිධ අත්දැකීම් රාශියක් අපිට ලබා ගැනීමට හැකි වුණා ITN මාධ්‍ය ජාලයට මේ සම්බන්ධ විශේෂයෙන් අපි ස්තුතිය පුද කරනවා විවිධ දේශන අපිට පවත්වුවා තාක්ෂණීය සම්බන්ධයෙන් අපිට විශේ෷ අධ්‍යක්ෂීම් රාශියක් ලැබුණා ඒ සම්බන්ධයෙන් ITN මාධ්‍ය ජාලයට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ගුරු මහත්ම මහත්මීන් කිහිප දෙනෙක් අපි කැමති දැනගන්න ඔබතුමේ මොන පාසලේද අපි බුත්තුල දුටුගැමුණු ජාතික පාසලෙන් ආවේ මාධ්‍ය ප්‍රදීප වැඩමුළු මාලාව අපි දැන් මේ 11 වෙනි අදියර තමයි ක්‍රියාත්මක කරන්නේ මොකද හිතෙන්නේ මේ ගැන ඇත්තටම සතුටුයි මෙහෙම වැඩසටහනක් මේ වගේ දුෂ්කර ප්‍රදේශයකට ඇවිල්ලා කරන එක ගැන ඇත්තටම අපි ළමයින්ට ලොකු හොඳ අලුත් අත්දැකීමක් වෙයි මේ වැඩසටහන කියලා හිතෙනවා සතුටුයි ඒ ගැන අපි කැමති ඔබතුමගේ නම පාසල දැනගන්න මම තිලිනි සදාන මා බුත්තල දුටුගැමුණු ජාතික පාසලෙන් තමයි ශිෂ්‍ය ශිෂ්‍යාවන් අරන් ආවේ වැඩසටහනට ඉතින් අපේ මාධ්‍ය ඒකකයක් තියෙනවා දැන් අවුරුදු 13ක් විතර වෙනවා නමුත් මේ වගේ ලොකු වැඩමුළුවක් මීට කලින් ළමයි සම්බන්ධ කරන්න අපිට ලැබිලා නැහැ ඉතින් ඇත්තටම සතුටු වෙනවා මේ අවස්ථාවට අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී කරවන්න අපිට හැකියාව ලැබුණාට අපි ඔබතුමගේ නමත් දැනගන්න කැමති පවිත්‍රා මදශානී මගේ මාගේ පාසල හිඟුරුකඩුව නවෝදයා මහාවිද්‍යාලය ඉතින් මේ වැඩසටහන අපේ දරුවන්ගේ දැනුම තව තවත් වර්ධනය කරගන්න ඒ වගේම යාට නොතිබුණ හැකියා තව මේ හඳුනාගෙන ඒව වර්ධනය කරගන්න මේ වැඩසටහන මහඟු පිටුවහලක් වෙනවා කියලා හිතනවා දැන් මේ වැඩමුළුවෙන් ලබා ගන්න දේවල් කොහොමද පාසලේදී ප්‍රයෝජනයට ගන්නෙ ඇත්තටම මේ අපිට ගුරුවරු මණ්ඩලයක් පත් කරලා තිනවා අපේ මාධ්‍ය ඒකකේ. ඉතින් ඒ ගුරුවරුත් එක්ක මේ වැඩසටහනේ සිද්ධ වෙච්ච නව දේවල් පිළිබඳව සාකච්ඡා කළා. මේ දරුවන් උපයෝග කරගෙන අනිත් දරුවන්ට දැනුම ලබා දීලා අපි සූදානම් වෙනවා තවදුරටත් අපේ මාධ්‍ය ඒකකේ තවදුරටත් ශක්තිමත් කරන්න. අපි කැමති ඔබතුමගේ නම දැනගන්න පාසල දැනගන්න. මම නිශාන්ති මොන් සෙවනගල ස්පින් මහාවිද්‍යාලයෙන් ආවේ. ඇත්තටම දරුවන් තුලත් සහ මන් තුලත් ලොකු උනන්දුවක් තියෙනවා මේකෙන් අපේ මාධ්‍ය සාක්ෂරතාවයේ ඉහළ නම ගන්න ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය කොහොමද දරුවෝ භාවිත කළ යුත්තේ මාධ්‍ය තුලින් අපිට ඇත්තටම යහපත් දේවල් මේ මායහපත් දේවලුත් තියෙනවා මේ ගෝලීයකරණේ බලපෑමත් එක්ක ඒ මාධ්‍ය යහපත් ලෙස භාවිත කරමින් මාධ්‍ය සාක්ෂරතාවයේ ඉහළ නම ගන්න තමයි මේ වැඩමුළුවට සහභාගී වීමේ ප්‍රධාන අරමුණනේ අපේ දැන් සාමාන්‍යයෙන් මාධ්‍ය වැඩමුළුවක් කියුවාම නිවේදනය ගැන විතරයි ගොඩක් වෙලාවට අවධානය යොමු වෙන්නේ. හැබැයි අපි ITN මාධ්‍ය ජාලයේ විදිහට මේ වේෂ නිරූපණය නැත්නම් සංස්කරණය කොහොමද මේ තාක්ෂණික කටයුතු සිද්ධ වෙන්නේ මේ හැම දෙයක් ගැනම පාසල් සිසුන්ට දැනුම ලබා දෙනවා. ඔබතුමේ මොකද හිතන්නේ ඒ ගැන? ඇත්තට මේක වැදගත්. ඒ සම්බන්ධ දැනුම දරුවන් තුළ වගේම අපි තුලත් වෘත්තීය වේදීන් තුල හැර අපි තුල තේ දැනුම අඩුයි. ඇත්තට මේක ගොඩක්ම වැදගත් මාධ්‍ය කාර්යයක් විදිහට මම සලකනවා. තාක්ෂණීය නව දිනුවත් සමගම මාධ්‍යවේදී කීමට අවශ්‍ය ආදර්ශ ආකල්ප ලබා ගැනීමට අප සමගින් එකතු වෙන්න. එහෙනම් අපි මාධ්‍ය ප්‍රදීපතුලේ තවත් සතියක හමු වෙමු. ඔබට සුබ සතියක්.